কুচি দয়া যা খুশি সাদা একাটা চা করে করে যাই মিশিয়ে নে। দিতে ও আগরিন মে তুনে ইলাকা মে দেখবে না আগে একেন দে তুনে তিয়েনে সিয়াস্তানে নে সিয়াস্তানে ওয়া তুনাক তুলসি যায় এতকটা দেখবে না আগে তুলসি যায় মানে তুনে ইস্তানে লিয়ানে কি ও তারপর লিয়ানে পুলওয়া সিয়ে ইস্তানে কিয়া মে দে ইস্তানে আগে লিয়ানে কি ও তেম তুলসি যায় নেদ স্থানীয় আগে লিয়ানে কি ও তুনে তিবেনে তেনে স্থানীয় আগে তুলসি যায় সরি সিএ তুনে তিবেনে তেনে স্থানীয় আগে সিএ হ্যাবাই মেতর দিয়ে দেখবে না আগে লিয়ান নেদ তুনে দেখবে না আগে তুলসি যায় এরা উত্তরে কি দেনে তুলসি যায় হারে এনা এক এতনা হাদা গান্ন বিসি এক প্রশ্ন নেদ නේද 3:30ට යනකොට පැයයි 4:30ට යනකොට තව පැයයි 5:30ට යනකොට තව පැයයි නේද 2:30 ඉඳන් 5:30ට පැය 3ක් ගිහිල්ලා පැය 3ක් හැබැයි අපට ඕන 5:45 පැය 3 මිනිත්තු 45යි ඔව් 5:30 ඉඳන් 5:45ට කොච්චර වෙලාවක් ගිහිල්ලාද 5:30 ඉඳන් මිනිත්තු 15යි මිනිත්තු 15යි නේද 5:30 ඉඳන් 5:45ට මිනිත්තු 15යි එහෙනම් අපිට ගන්න වෙන්නේ මේ උත්තරේ පැය 3යි මිනිත්තු 15යි එහෙනම් අපේ උත්තරේ මොකද්ද පැය 3යි මිනිත්තු 15යි මිනිත්තු 15යි එහෙම උත්තරේ කියලා තියෙනවා පැහැදිලිද උත්තරේ මේ විදිහට ලියලා තියෙනවනේ මේ හදන විදිය මේක හදන විදිය මම මේ කොටුව ඇතුලේ ලිව්වේ එතකොට ඔයාලා හදන විදිය පැත්තකින් ලියා ගන්න 2:30 ඉඳන් 5:30ට යනකොට පැය 3යිනේ නේද 3:30 4:30 5:30 5:30 සිට 5:45ට මිනිත්තු 15යි හරි ආ මිසියකට 300 අගලා පුරෙන්ද ලියන්නේ විසියකට තුන්සියය පුරෙන්ද ලියන්නේ අනේ අගය අකුරේ ලියන්න ඕනේ අකුරේ ලිව්වත් හරි අකුරේ ලිව්වත් හරි හොඳයි 23 23 ප්‍රශ්න එකක් තියෙන එක සහ දෙක කියලා නේද මෙම සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යාව ලියන්න 2 8 14 බලමු මොකද වෙන්නේ කියලා उत्तरे නේද 23 පළවෙනි එකට උත්තරේ 26 අපි බලමු දෙවැනි එකට උත්තරය 6 රටාවක් නේද 2 5 දීයේ සංඛ්‍යා පිළිවෙල අනුව සංඛ්‍යා රටාවක් ලබා ගැනීමට ඉවත් කළ යුතු සංඛ්‍යාව ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න අපි බලමු මේ සංඛ්‍යා ටික 85 85 තියෙනවා 55 45 ඊළඟට තියෙනවා 35 රටාවක් වෙන්න නම් අයින් කරන්න ඕන මොකද්ද කියලා අහන්න 85 කැපුවට පස්සේ වාර තේනවා 10ෙන් 10 රටාවක් තියෙනවා නේද 75ෙන් 10ක් අඩු කරාම 65යි 65ෙන් 10ක් අඩු කරාම 55යි 55ෙන් 10ක් 45යි 45ෙන් 10ක් 35යි
එන අපිට තිත්තිර මත ලියන්න වෙන්නේ දෙවනි ප්‍රශ්නට උත්තරේ 85 85 තමයි අයින් කළ යුතු එක. හොඳයි අර මේ කාලය ප්‍රශ්නෙට ලකුණු දෙකයි. හරිද? 21ටත් දෙකයි මෙතෙන්ට මේක හරිනම් එක ලකුණයි මේක හරිනම් එක ලකුණයි. පයිකුට හතර බැගින් බෙදා දීමට එක්කෙනෙකුට හතරක් දෙන්න ඕන. එහෙනම් 42 හතරෙන් බෙදනවද නැත්නම් හතරෙන් ගුණ කරනවද? 42 හතරෙන් බෙදනවා. ගුණ බෙදනවද ගුණ කරනවද? ගුණ කරනවා. ගුණ කරන්න ඕන. ඇයි? එක ළමයෙකුට පොත් හතරක් දෙන්න එපයි. එකයිකට හතර බැගින් හතරක් දෙන නිසා ඔව් හතරෙන් ගුණ කරන්න ඕන. ආ ගුණ කරන්න බලන්න. දැන් වැරදි අය ලියලා ගුණ කරන්න. හතර වරක් දෙකයි හතර වරක් හතර 16යි. හතර වරක් හතර 16යි. 16යි. ඔව් එහෙනම් එන්නේ 168. ලකුණු දෙක. සර් ළමයි කෑ ගහන නිසා එන්නේ. සර් තන්ට ලකුණු ලකුණු දෙකයි. ගුණ කරන්න තියෙන්නේ නේ පුතේ. එක් මල්ලක අඹ ගෙඩි 396කි. අනෙක් මල්ලේ එයට වඩා 25ක් ඇත. අප පළවෙනි ඔන්න බලන්න හදන විදිය පළවෙනි මල්ලේ තියනවලු පුතේ 396ක්. හැබැයි දෙවනි මල්ලේ කොච්චර තියෙනවද? එයට වඩා 25ක්. ඒ කියන්නේ මේ 396ට වඩා 25ක් තියෙනවලු. එහෙනම් 396ට 25ක් එකතු කරලා බලමු. අර මම මෙතන එකතු කරන්නේ මේ පැත්තේ 396ට 25ක් එකතු කරලා බලමුකෝ අපි. නේද? දෙවන මල්ලේ තියෙන ගාන හොයාගන්න. 6යි 5යි 11 න් එක 1ක් ඉතිරි. 9යි 2යි 11 එකයි 12 දෙක එකක් ඉතිරි 3යි 1යි 4යි 421ක් තියෙනවලුනේ 421ක් නේද දෙවනි මල්ලේ බලන්න නැවත හරිද කියලා බලමු 6යි 5යි 11 දෙක එකක් ඉතිරි 10යි 12 දෙක එකක් ඉතිරි ඔව් 3යි 1යි 4යි හරි දැන් ඔන්න මල් දෙකේම තිබෙන ගාන හොයන්න මේක එකතු කරන්න ඕන නේද ආ එකතු කරන්න බලන්න 8017යි දෙකක් දෙන්න පුළුවන් ලකුණු දෙකක් හතරට ලකුණු ගියද 44ක් තාම ආවේ නෑ. ඒ 24ට ලකුණු ගියේ කීයක්ද? 2යි. හොඳයි අපි ඊළඟට යමු. ඊළඟ ප්‍රශ්නයට යනවා. රවුම තුල ඇති සංඛ්‍යා වලින් මේ 4ෙහි ගුණාකාර 4ෙහි ගුණාකාර වොන් සොයන්න. හතරේ ගුණාකාර හොයමු බලන්න පුතේ 8 28 32 44 58 8 32 44 28 58 28 32 44 8 28 32 44 ඔව් අනුපිළිවෙලින් 8 28 32 44 56 28 32 44 56 8 නේද ඊළඟට එන්නේ 16 නෑ 28 ඔව් 56 ලියන්න බෑනේ අසුක්ක්ක් ඔව් ඔයාලා පොඩක් හදරේතු ඉන්නකෝ
දැන් අපට ලියන්න බෑනේ පුතේ 8 තියෙන 4 නෑ 8 තියෙන 12 නෑ 16 නෑ නේද 24 නෑ 28 තියෙන ඔන්න 28 තියෙනවා 32 නෑ නේද 36 ආ 32 තියෙනවා 32 තියෙනවා සර් 32 තියෙනවා 36 නෑ 40 නෑ 44 තියෙනවා 44 තියෙනවා 48 නෑ නේද 48 නෑ සර් 56 ගන්නවද ඔය ටිකක් ඉන්න 48 නැහැනේ 48 නෑ 52 52ක් නෑ 48යි 4යි 52යි 52ක් නෑ 56 තියෙනවා 56 තියෙනවා එහෙනම් 56 ලියන්න පුළුවන් ඇයි 56 ගන්න බැරි 56 ලියුවේ නැත්තම් වැරදිද වැරදි වැරදි ඔක්කොම හරිනම් ලකුණු දෙකයි ඔක්කොම හරිනම් ලකුණු දෙකයි එකක් හරි අඩුනම් ලකුණු නැහැ එකක් හරි අඩුනම් ලකුණු නැහැ අනුපිළිවෙලට නැත්තම් ලකුණු නැහැ අනුපිළිවෙලට නැත්තම් ලකුණු නැහැ නේද ඒ කියන්නේ පිළිවෙලකට තියෙන්න ඕන ලකුණු දෙකයි මෙම රූපයේ ඇති සමමිතික රේඛා ගණන තමයි අහන්නේ මේ රූපයේ 4යි 4ද 2ද 2යි 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 සමමිති රේඛා 2යි එතකොට එක ලක්ෂණ සමාන ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණාශ්‍රය 2 තිබුණොත් එක ලකුණයි හොඳේ මෙම රූපයේ වටේ දිග හොයන්න මේ පැත්ත 3 නම් මේ පැත්තත් 3යි දිග පැත්තත් 4යි මේ පැත්තත් 4යි 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 8යි 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 3යි 11යි 3යි 14යි 14යි ඒත් එක ලකුණයි එක ලකුණයි उत्तर पात्र संपूर्ण තුන හතර පහ හය හතයි සම්පූර්ණ කොටු හතයි මෙතන එකත් එක්ක අටයි සම්පූර්ණ ඒවා අටක් තියෙනවා භාග කොටු ගණන් කරමු භාගේවා මෙන්න භාග 1යි 2යි 3යි 4යි 5යි 6යි භාග 6යි භාග 6යි කියන්නේ සම්පූර්ණ ඒවා තුනක් හදාගන්න පුළුවන් එනා 8යි 3යි සම්පූර්ණ කොටු 11ක් තියෙනවා 11යි ලකුණු දෙකක් හරි නේද සම්පූර්ණ කොටු 8ක් තිබුණා භාගේවා 6ක් තිබුණා භාග 6ෙන් 3ක් හදාගත්තා සම්පූර්ණ ඒවා 3 භාග 2 2 එකතු කළා 3ක් හදාගන්න පුළුවන් එතකොට 8යි 3යි ඔක්කොම කොටු 11යි උත්තරේ 11යි ඉන්නවා මේව ලියලා තියන්න මේ විදිහට පාට දෙකකින් ලියුවත් කමක් නැහැ සර් පන්ති ඉවරන්නේ කීයද අපි යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට ඔබේ හරි පුතේ
මේ තියෙන්නේ මේ භෝජනාගාරයක දැක්වෙන මිල දර්ශනයක කොටස. රෝල්ස් එකක් 40යි, බනිස් එකක් 25යි, මාළු පාන් එකක් 30යි, තේ එකක් රුපියල් 10යි, කිරි තේ එකක් 35යි. බනිස් දෙකක් කනවා මේ ළමේ. බනිස් දෙකක් කෑවොත් එක බනිස් එකක් 25 නිසා මෙතන රුපියල් 5යි 7.2යි. මේ 28 වෙනි එකේ උත්තරේ කීයද? අපි 28 වෙනි එකේ පුතේ 11. රෝල්ස් 3ක් කනවා. රෝල්ස් එකක් 40යි. 40 ව 3ක් කීයද? 40 ව 3. සර් අකුණු කීයද? ඒක 28. දෙකෙන් 40 ව 3ක් 7. 3 වරක් බිංදුව බිංදුවයි 3. ඔව් 150 නෙවෙයි. 120යි. 120යි 7.2යි. ඔව්. මෙතන ගන්න වෙන්නේ කීයද? 35 ව දෙකක් කීයද පුතේ? 35 ව දෙකක්. 70යි. 70යි. 7.2යි. ඔව්. දැන් අපි මුළු මුදල එකතු කරමු. බිංදුව බිංදුව මේ පැත්ත බිංදුව. මෙතන බිංදුව. 5යි 2යි 7යි. 7යි 7යි 14න් 4 එකක් ඉතිරි. 240. ඔව් 240යි. 240යි. මේක ලකුණු දාන්නේ මෙහෙමයි. ලකුණු දාන්න ඕන අපි. මේක හරිනම් එක ලකුණයි, මේක හරිනම් තවත් ලකුණයි, මේක හරිනම් තවත් ලකුණයි, මේක හරිනම් තවත් ලකුණයි, ලකුණු හතරේ. ලකුණු හතරක් තියෙනවා. එක හරියකට එක ලකුණ ගන්න තියෙනවා. මෙතන 50 නේද? බනිස් දෙක 50යි. එක බනිස් එකක් 25 නිසා දෙකෙන් ගුණ කරා. රෝල්ස් තුන තුනෙන් ගුණ කරා. එකක් තුනෙන් ගුණ කරා. කිරිතේ එක අපි ගුණ කරන්නේ දෙකේ. නේද? 35 ව දෙකක්. හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට එහෙනම්. පකනවා. හදන විදිය ලියාගත්ත නේද? ඔව් සර්. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. මෙන්න මේක තියෙන්නේ ප්‍රස්තාරයක් නේද? හිස්තැනකුත් තියෙනවා. පිච්ච මල් සංඛ්‍යාව හිස්තැනක්ද තියෙන අරලිය හා ඇන්තූරියම් මල් වල එකතුෙන් භාගයක්. අරලියයි ඇන්තූරියනුයි එකතුෙන් භාගය. අරලිය 30ක් තියෙනවනේ මෙතන නේද? ඇන්තූරියම් 40ක් තියෙනවා. එහෙනම් 30යි 40යි එකතු කරන්නකො මුලින්ම එකෙන් භාගයක් හොයාගන්න. 30යි 40යි එකතු කරන භාග 35. බිංදුවයි 4යි 3යි 7යි. මේ හරි මෙතන ඉන්න ඕනේ සර්. 70න් භාගය හොයාගන්න නම් 70 දෙකට බෙදන්න ඕනේ. නේද? 70 දෙකට බෙදුවොත් 7ට 2 ඒවා 3යි, 2වරක් 3 6යි, 1ක් ඉතිරි 10 දෙකට බෙදුවාම 5යි. නේද? 2වරක් 5 10යි, 10න් 10ක් බිංදුවයි. හොඳයි. එහෙනම් 35 තමයි භාගය. හැබැයි අපි 35 ලකුණු කරනකොට පුතේ කොහොමද ලකුණු කරන්නේ? මෙතන 30යි 40යි අතරමැද තියෙන්න ඕනේ. අතරමැද. හරියටම මෙතන අඩි රූල තියලා මෙන්න මෙතන මැදින් ඉරක් ඇඳ ගන්න ඕනේ මුලින්ම. කෙලින් ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ පාට කරන්න නේද? ඔව්. අඳුරු කරන්න පුළුවන්. ඔන්න 35. හරි. මේක හරිනම් මෙතන හරියක් දාන්න. ඊළඟ සිසුන් ගෙනා මුළු මල් සංඛ්‍යාව හොයන්න. මුළු මල් සංඛ්‍යාව බලු අරලිය 30යි. ඒකට එකතු කරන්න ඕන.
රෝස 25යි ඒකටත් එකතු කරන්න ඕන දැන් පිච්ච 35යි ඔයාල හොයාගත්තා නේද ඒකටත් එකතු කරන්න ඕන ඇන්තුරියම් 40යි ඔය ටික එකතු කරලා බලන්න ඔය ටික එකතු කරලා බලන්න 100 දෙන්න කියලා 130 100 කීයද 130 අපි පරිසරය ටික බලමු පරිසරයේ පාස ටික බලමු හොඳයි කුඩා ගස් පෙරලා දැමීම සිදු කරන සතෙකි කුඩා ගස් පෙරලා දැවවා මේරු දඬු සිටුවීමෙන් පැල ලබා ගත හැකි ශාකයකි මුකුණු වෙන්න රාත්‍රී කාලයේ දැකිය නොහැකි එක්කෙනා කවුද? ඇටි කුකුලා. ඇටි කුකුලා. ශ්‍රී ලංකාවේ පිහිටි විශාලම ස්වභාවික හරිත වනාන්තරය සිංහරාජ. සීගිරිය නෙවෙයි සිංහරාජ. විශාලම ස්වභාවික හරිත වනාන්තරය සිංහරාජ. 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 बीज समग आहारेट गन्ना बीज वोटाइन करना अम्मा वंबटून अटटिकाइन करना मेद तीन ऊरा ශ්‍රීලංකාවේ දිගම ගංගාව වන්නේ මහවැලි ගඟ. පහල් පොළා ගැනීම. සේබෝන්ජි කියන්නේ ගෙඩි වර්ගයක් නෙමෙයිනේ. ආ. පොළ. ගෙඩි වර්ගයක් කියලා අහන්න තියෙනවා. ආ. පහ බලන්න තුටක් ඉන්නවද? ආ බීජ සමග ආහාරයට ගන්නා ගෙඩි වර්ගයේ කි ආ මෙතන පුතේ අපිට මේ ගෙඩි වර්ග කියන්නේ නේද? අරල් තමයි වම්බතු තරල පැපොල් විතරයි නේ නම් ගෙඩියක් වෙන්නේ. එහෙනම් මෙතන ගෙඩි කියන එක මකලා කපලා දාලා අපි එතෙන්ට වෙන එකක් ලියා ගන්න ඕනේ. බීජ සමග ආහාරයට ගන්නා වර්ගයේ කි කියලා ගෙඩි කපන්න. එතකොට හරි. දැන් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ස්වභාවික සම්පත් අතරින් කිහිපයක් වන්නේ සම්පත් අතරින් කිහිපයක් වන්නේ ස්වභාවිකව වෙනවා ගංගා දියැලි මැණි ගංගා දියැලි මැණි ගංගා දියැලි කියන්නේ පුතේ ස්වභාවිකව නෙවෙයි ගොඩනැගිලි කියන්නේ ස්වභාවිකව නෙවෙයි ඔව් වරාය කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ ස්වභාවික එකක් නෙවෙයිනේ එහෙනම් ස්වභාවික එකක් වෙන්න ඕන ගංගා ඉබේ හැදුණු දේවල් හොඳයි ඒකයි අපි ස්වභාවික කියලා කියන්නේ ආ රයිට් අපි පින්තූර වලන්න නැද්ද ඔව් ඒක තමයි අපි ඒ ටිකේ එහෙනම් පින්තූර ටික බලලිමු සෑටි සෑටි උත්තරේ කියවද ආයි තුටේ උත්තරේ පොඩක් ඉන්න පොඩක් ඉන්න अरे आप यार पिंटू रे बालों का दे उत्तर पिंटू रे का कूल आ मैं यार हिट नहीं या मैंने नहीं या ऐ वांडुरा उरुंड नेद उन्होंने पिंटू रे का प्रश्न उत्तर है मुकद्दे उरुंड यार पिंटू रे बालों की अन्ना आ मैं तेरे मुकुड़ वाले दानु सीता वी में पहला बार गाने पुलवा दानु सीता वी में नेद මුකුළු වෙන්න. වම්බටු ඒවයි එහෙම බෑ.
වම්බට වල අපි ඇට සූරා දමනු උයන්න කලින් නේද දොඩම් වලත් එහෙමයි කැරපොත්තා ඔ අපි ඊපස්සේට ආවද ඔ මේ රාත්‍රී කාලේ නේද මෙයා මේ කට්ටිය රාත්‍රී කාලේ හැබැයි වවුලා ඇටි කුකුලා රාත්‍රී කාලේ දක්නට නැති එක්කෙනෙක් මේ අර ස්වභාවික සම්පත් නේද මේ යාල විශාල මේක යාල ඉන්නේ මේ වගේ සත්තු මේ තියෙන සීගිරිය හැබැයි මේ යාල කියන්නේ විශාලම එකක් නෙවෙයි විශාල තමයි ස්වභාවික හරිත වනාන්තරයක් නෙවෙයි හරිත කියන්නේ පුතේ මේ කොළපැහැති වෙන්න ඕන මේ වගේ අර පායන බලාත්වල තියෙන නිසා හරිත නෙවෙයි නේද මේ සීගිරිය ඒක විශාල ගලක් විශාල පර්වතයක් කොමෙන්න තියෙන හරිත වනාන්තරය සිංහරාජ ලෝකුරුම වනභූමිය වියැලි ගංගා ඔක්කොම කොළ පැහැතිනේ කොළ පාටයි ඉත දෙනියාය ප්‍රදේශයේ තමයි තියෙන බෝන්චි කුඩල්ලෝ නේද ඔව් අපැපොල් වල අපි ඇටයින් කරනවා महावेलीमेंट සහල් කොලා ගන්නෙ නේද කුල්ලෙන් තමයි සහල් කොලා ගන්නෙ වංගෙඩියෙන් අපි කරන්නේ සහල් කොටා ගැනීම වී කොටා ගන්න එක යම තේ සත්වණියකට උත්තරේ කුල්ල ඒක තමයි කුල්ල සත්වණියේ ප්‍රශ්නෙට උත්තරේ කුල්ල හරි ඉලක්කාවේ ඇති ස්වභාවික සම්පත් අතුරින් කීපයක් प्रोटीन बहुल शाकमय आहार सोया बोंची බතලවල පිෂ්ඨය කුරක්කන් ඒ පිටි නේද කාබෝහයිඩ්‍රේට් සුලක උපකාරී කර නොගන්නා අවස්ථාවකදී තරුංගල් පා කරන්න ඕන ජල රෝධය කරගීම ජල රෝධය කරගීම ජල රෝධය කරගීම ඔව් ජල රෝධයක් කරගන්න මේකනේ රයිට් අපි ඔව් මේ තියෙන ස්වභාවික නේද ගංගා යෑලි ස්වභාවිකයි කංගා මේ මැණි ඒවත් ස්වභාවික මේවා මේ සෝයා බෝන්ටි මේ විදියයි මේ වගේ නේද බෝන්ටි කරල් වගේ තමයි ඒවා ඇට අරගෙන තමයි සෝයා බෝන්ටි සෝයා කියලා කන්නේ තේ පිටි වලින් හදපු කෑමක් නේද මේ තියෙන ජල ඒකට සුලඟ අවශ්‍ය නැහැ ජලයේ බලයෙන් තමයි කරකැවෙන්නේ මේ තියෙන මේ විදුලිය නිෂ්පාදනය කරන තැන ජල විදුලිය ටර්බයින් එක තමයි කැරකැවෙන්නේ ජල රෝධිය. විශාල ජල රෝධයක් තියෙනවා. මේ වගේ. ඇතුල වෙන්න ඕන. ඔව් සුලං බලයේ මේ සුලං පෙති වලට ඕන නේද? හරි අපි කාලය යන නිසා ටක්ක්ක් ගාලා අපි ඒවත් බලමු. මේ ශරීර වර්ණය වෙනස් කරගත හැකි සතා කවුද? කටුස්සා. 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 කවුද කටුස්සා දකුණු පළාතේ ප්‍රධාන නගරය වන්නේ ගාල්ල 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 වන්නේ අනාරක්ෂිත අවස්ථාවක් වන්නේ පයින් ගමන් කිරීමේ අවස්ථාවක් රතිනාපත්තු කිරීම රතිනාපත්තු කිරීම පත්තු කිරීම අනාරක්ෂිත අවස්ථාවක් ගාල්ල අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නිකට පෙදෙවන් දිස්ති කෙලින් කිරි ළමය 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 මේ ළමය දිස්ති කෙලින් කරන්නේ ළමේ
මයික් මියුට් කරගන්න නැත්නම් ටිකක් කරදරයි මට. චුම්බකයකට ආකර්ෂණය වන දෙයක් නොවන්නේ. නොවන්නේ ලී කැබැල්ල. ලී කැබැල්ල. ලී කැබැල්ල. සර් දෙකක් මේ හැල තියෙන්නේ. ලී කැබැල්ල. දෙයක් නොවන්නේ දෙයක්. ඇස පමණක් මුල් කරගෙන තොරතුරු ලබා දෙයි ඇස විතරයි. නේද? පුවත්පත්. පුවත්පත්. हर अभी पिंदूर शरीर वर्णे विनस्कु वर्णे विनस्कती दुपलाते प्रधान नगर मेती स्थान प्रतिज्ञा पातु गिरी अनतुरुदायक मेलामेन तमाय अपि बलन्ने विद्या केलिन तीन शिरस्सतट केलिन तिबेनवद कियला शिरस्सत चुंबकेकट ऐदियेनवा नेद यकड तीन ओनम एकक ऐदियेनवा यकड नैत्तम ऐदिन्ने ओ मे ऐस पमणक मूल करगेन ओ मोकक्द राइट एन अपि पुवत पत नेद ईलंग पास टिक बलमु 47 මෙම සංකේතයේ ඇති ඇති ස්ථානයේ වන්තොටුපොළ වන්තොටුපොළ සාපේක්ෂව උපමා කරන ලද වැව කලා වැව මින්නේරිය වැව මින්නේරිය නෙවෙයි කලා වැව ධාතුසේන උපමා කුරියාට වඩා පිටි ග්‍රහලෝකයේ බුද බුද ග්‍රහලෝකය බුද ශ්‍රී ලංකා රාජ්‍ය සෞභාග්‍ය පෙන්වීමට යොදා ඇත්තේ රාජ්‍ය ලාංකික සෞභාග්‍ය माइक म्यूट कर හරි අපි එනා ඊළඟ ප්‍රශ්නෙකට යමු. මෙම රූපේ දැක්වෙන සතාගේ නම පත්තෑ. හරි අපි ඊළඟ ප්‍රශ්නෙකට යනවා 52 ඉඳලා සූර්ය නමස්කාරය කළ යුතු වන්නේ දෛනික යහපුරුද්දට. දෛනික යහපුරුද්ද. දෛනික කියන්නේ පුතේ දිනපතා. හොඳද? උදේට කරන්න ඕන. මෙම රූපයෙන් දැක්වෙන්නේ අපි භාෂයකට උත්තරේ කීයද? අපි භාවිතයේ තීම. අපි භාවිතයෙන් බරක් එසවීම. අපි භාවිතය. ඔව්. 50කට උත්තරේ කීයද? 51ට පත්තෑය පත්තෑය. ඊළඟට අමාවක සඳ දැක්වෙන රූපය තෝරන්න මේ දෙවැනි එක. දෙක. දෙක. දෙවැනි එක. මහා මාර්ග කිව්ව අතුරක් සිදු වහාම කලින් වන්නේ. කලබල නොවීම කලබල නොවීම කලබල නොවීම නේද අනුතරක් සිදුනාම අපි කලබල නොවීම කලබල නොවීමය කාලගුණ තොරතුරු වාර්තා කිරීමට යොදා ගන්නා මෙම සංකේතයෙන් දැක්වෙන්නේ අහසේ කලාකුළු සහිත ඔව් වැසි ඔ පොඩක් ඉන්න මට ඒක පේන්නේ නැති නිසා මම පොඩ්ඩක් යටට යනවා වැසි සහිත දිනේ නෑ වැරදි වැරදි වැසි සහිත නෙවෙයි අහසේ වලාකුළු සහිතයි වලාකුළු සහිත වලාකුළු සහිත දිනයකි ගංගා වකට හෝ ඇලට දොරට වැලි එකතු වීමට හේතුව වන්නේ ගංගා අද්දර ඉඩම්වල පස සෝදා යාම අද්දර ඉහළ ඉඩම් වල පස සෝදා යාම නිසා ඔව් පස සෝදා යාම නිසා රයිට් මයික් මියුට් කරගන්න සුපිරි වෙළඳසැලක බිල්පත් සකස් කිරීම වේගවත් කිරීම සඳහා යොදා ගන්නා උපකරණය පරිගණකය පරිගණකය බිල්පත් වේගවත් කරන්නේ පරිගණකය නේද හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙකට යනවා ක්‍රීඩාවක් ආරම්භ කිරීමට පෙර හොඳින් දැනගත යුතු වන්නේ ක්‍රීඩාවේ නීති රීති ක්‍රීඩාවේ නීති රීති
සිසුවෙකු ලෙස ඔබෙන් පන්තියට පාසලට ඉටු වී යුතු යුතුකම කි? පාසලේ සම්පත් ආරක්ෂා කිරීම. පාසලේ සම්පත් ආරක්ෂා කිරීම. පාසලේ සම්පත් ආරක්ෂා. විරාම ගටිකාව කියන්නේ මොකද්ද? කියන පුතේ අර දුවන තරඟවලදී හරියටම වෙලාව ගන්න විරාම ගන්න. ඔය ලකු 30 ගන්න මෙතෙන්ට. අසත් මේකට උත්තරේ මොකද්ද? අමොත් 8 වෙනි එකේ පරිගණකය. පරිගණකය. හොඳයි අපි ලකු 30 ගන්න එතන 30. මොකද ප්‍රශ්න 30ක් තිබෙන නිසා අපිට අදාළ මේ පින්තූර ටිකක් බලමු. මේ තියෙන බස් නැවතුම් වල මේ ඉන්දන පිරවුම් හරකට තියෙන මේ ලාංකනේ මේ ගුවන් තොටුපළේ ලාංකනේ මෙන්න කියනවා 194යි වලවද කතා කරන්නේ මේක අහගෙන ඉන්නවා මේ කලාවැව මෙන්න මේ අපේ ලෝකේට නේද ඉරට ආසන්නෙම තියෙන්නේ මේ බුද ගහය මේ මර්කරි කියන්නේ බුද හරිද ඊළඟට මෙතනත් පෙන්නනවා පොළව තියෙන තුන්වෙනි ස්ථානයේ නේද හරි මේක රාජ ලාංකනය පත්තෑයා මෙන්න මේ ගෝනුසා මේ වගේ මේ හකරැල්ලා මේ පත්තෑයා පත්තෑයා ඔමේ උදෑසන කරන්න ඕන දෙයක් තමයි සූර්ය නමස්කාරය කියන්නේ උදෑසනට අපි කරන්නේ නේද දෛනිකව කරන්න ඕන දිනපතා දෛනිකව ඒ පියවර 12ක් තියනවා නැත්නම් 13ක් විතරක් ගන්න පුළුවන් හරි කප්පි තියෙන්නේ නැහැ මේකේ නේද කප්පි තියෙන්නේ යම් බරක් එසවීමට අපි භාවිතා කරනවා ඔමේ අර හඳේ අවස්ථා ටික නිව් මූන් කියන්නේ පුතේ ඉංග්‍රීසියෙන් අමාවකට අමාවකට තමයි නිව් මූන් කියන්නේ මේ කොනේම තියෙන පළවෙනි අවස්ථාව بس ටික 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 අඩු වෙනවා නේද අර අනතුරකදී අපි වහාම කරන්න ඕන කලබල නොවීම කලබල නොවීම කලබල වෙලා ගහගෙන බැන ගත්තට පස්සේ එතන වැඩක් නැහැ නේද කලබල නොවීම හොඳයි කාලේ අපිට අවසන් වෙන නිසා නතර කරනවා පුතේ ලකුණු මේ රචනාව ඔයාලා අනිවාර්යයෙන්ම